අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරු වනිද්‍රිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය තෙල් පොම්පේ අඳුනාව 1102ක් බාරව හිටපු ලුතිනන් කර්නල්ට 2 කෝටි 20 ලක්ෂයක් බාර දුන්නා වගේ අද ටෙලිවැකියෙන් දැන් නම් හොඳටම අමාරුයි උද්දමනය 33ක් පණි මුලින්ම දේශීය පුවත් වෙතයි අවධානය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ටෙලිවිෂන් ටෙලිවැකිය අදත් කුට්ටම ඇනුවා පූර්වන් හේරා පොරව ආසියා විතරක් නෙවෙයි ජෝකර් ලවත් අනනවා දැන් මේ අනන ඇනිල්ල ගැන එක වෙලාවකට අමුතුවෙන් ලියන්න ඕනේ නෑ කියලාම හිතනවා මොකද ඔය අනන්න ගත්ත වෙලේ ඉඳලා ඔය කුට්ටම ගැන අපි නිතරම කිව්වා එකක් කියන්නම් මේ අය පොරවල් නෙමෙයි මේ හැමෝම ඇමතිකම් දරපු අය මේක එක ඇමතිකමක්වත් විද්‍යාත්මක අතිවිශේෂ තනතුරු නෙවෙයි මේ ඔලුගෙඩි මාරු කරනවා බලය පවත්වගෙන යන්න දැන් බෙලඳ ඇමති ලෙස ෆේල් වුණ බන්දුලගේ විෂය ආර්ථිකය එහෙම බන්දුල Tamange විෂය ඇතුළෙත් ෆේල් වුණානි දැන් ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය දුන්නා කියලා මොකක්ද අමුතුවෙන් කරන්න පුළුවන් අනිත් හැමෝමත් එහෙමම තමයි කරන්න පුළුවන් දෙයක් නැහැ මේ කුට්ටම අනනවා තනතුරු දෙනවා බලය තහවුරු කරගන්න හදනවා ආයේ වර ප්‍රසාද අරගෙන ඉතිරි ටිකත් කන්න හදනවා ඔච්චරම තමයි බැලූ බැල්මට අපට නම් පේන්න තියෙන්නේ ඇත්තම කිව්වොත් අපේ රටේ ජනතාවට හොඳට අකුරු ලියන්න කියන්න පුළුවන් ඒ කියන්නේ සාක්ෂරතාව ඉතාම හොඳයි නමුත් දේශපාලන අකුරු කියවීම තාම ඉතාම දුර්වලයි ඒකට මාධ්‍ය අප සියලු දෙනාත් වග කිව යුතුයි අප දේශපාලන දැනුම ලබා දෙනවා කියලා කරන්නෙම මොකක් හෝ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීම නාලිකාවකට ඇවිත් දෙපැත්ත තුන් පැත්ත බෙදිලා සුනකීන් වගේ පොර කාලා ගෙදර යනවා මැද ඉන්න මෙහෙවන්න පවා ඒ දේශපාලන කුලල්කා ගැනීමවල කොටස්කරුවන් බවට පත් වෙනවා ප්‍රශ්න අහන්නේ තම තම නාලිකාවල න්‍යාය පත්‍රවලට අනුවයි පුවත්පත් මාධ්‍ය මීට වඩා විශිෂ්ට සේවයක් ඉටු කරලා තියෙනවා ඉටු කරනවා නමුත් ඉතා සහරගර්භ ලිපි කියවන කී දෙනාද ඉන්නේ එහෙම ලිපි කියවලා දැනුම ගත්තනම් ජීවිත කාලයටම පක්ෂවල වහල්ලු ඉන්න පුළුවන්ද කැපුවත් කොළ කැපුවත් රතු කැපුවත් නිල් පාට පක්ෂවල වහල්ලු ඉන්න බැහැනේ නේද පවතින යථාර්ථය තුල බුද්ධිමත්ව බලය දෙන තැනට අපේ රට පත්ුනේ නැත්තේ අඩු වැඩි වශයෙන් ජාතිවාදයත් ආගම්වාදයත් එපමණක්ම නෙවෙයි කුලවාදයත් අප රට ඇතුලේ ක්‍රියාත්මක නිසා බවත් මතක් කරන්න ඕනේ අප මේ ටෙලිවැකිය හරහා උත්සාහ කරනුයේම යම් පමණකට හෝ ඒ දේශපාලන සාක්ෂරතාවය වෙනුවෙන් සටන් කිරීමටයි ඊයේ දකින්ට අහන්ට ලැබුණු දේශපාලන කතා දෙක තුනකට සාධාරණ උත්තරයක් දීලම අද ප්‍රවේශය ගන්නම් හඳුන්netti තරුණ උගත් බුද්ධිමත් දේශපාලන නායකයෙකු ලෙසයි සාමාන්‍ය පිළිගැනීම විශේෂයෙන් කෝප් කමිටුව තුල විශිෂ්ට හෙළිදරව් කිරීම කළා හොරෙක් නෙවෙයි නමුත් මේ ඊයේ කියපු කතාව හරිද හැබැයි එදා නම් වෙන්දා ප්‍රහාරයට ප්‍රතිපහාරයේ අශිෂ්ටත්වයට ශිෂ්ටත්වෙන් උතර හොයන්න එපා අශිෂ්ටත්වයට උතර හම්බෙන්නේ ඒකෙන්ම තමයි ඒ ප්‍රතිචාර දක්වපු හැම කෙනෙම ආරක්ෂා කරන්න ඕන වෙන එකක් තියා එදා ගහන්න බෑ කියලා අද දඩේමකට ලක් වෙලා ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාව ආරක්ෂා කරන්න ඕන මොන පක්ෂකින් හරි ගමක් නැහැ මැයි 9 වෙනිදා උදේවරුේ සිද්ධ වෙච්ච ජරා දේශපාලන ක්‍රියාවට හවස්වරුේ ප්‍රතිචාර දක්වපු මිනිස්සු ආරක්ෂා කරන්න හඳුන්netti මේ කතාව වැරදි මයිනගෝ ගමටයි ගෝටගෝ ගමටයි ගහන්න ගිනි තියන්න මුලපිරු හනුමන්ත පර්සි මහේන්ද්‍ර බව සත්‍යක් ජොනිලා රෝහිතලා ඇතුළු පිරිස ඊට මුල් වූ බවද සත්‍යක් ලෝකයේම මේ රාජපක්ෂලගේ ම්ලේච්ඡ බව ප්‍රතික්ෂේප කරන බවද සත්‍යක් අදත් ජාත්‍යන්තරයේ අපට හරියට ඩොලරයක්වත් දෙන්න එක පාරටම කැමති වෙන්නේ නැත්තිත් මේ රාජපක්ෂලා නිසා බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ රාජපක්ෂලගේ මානව හිමිකම් කඩකිරීම නිසා අප අතීශයේ නින්දිත තිරිසන් මෙලේච්ච ජාතියක් කියලා තමයි ඔය ලෝකේ බොහෝ රටවල් හිතාගෙන ඉන්නේ. හැබැයි මේ මෙලේච්ඡත්වයට පිළිතුරු ලෙස ගිනි තැබීම් නම් අනුමත කරන්න බෑ හඳුන්. ගිනි දෙවියට පූජා කරන්න තරම් ධනයක් අප සතුව දැන් නැහැ.
එනිසා ප්‍රහාරයෙන් පසු ඇති වූ පශ්චාත් ප්‍රහාරයෙන්ද ගිනි තැබීම්ද ශිෂ්ට මිනිසුන්ට අනුමත කරන්න බැහැ. ඇසට ඇස දතට දත න්‍යාය පරණයි හඳුන් එකක් පැහැදිලි. ගින්නට මුලපිරු පර්සි මහේන්ද්‍ර ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නවා වෙනුවට කොළඹ ඇවිත් අහිංසක කොල්ලු කෙල්ලන්ගේ ඔලු පළපු එවුන් අල්ලනවා වෙනුවට පොලිසිය හාව අල්ලනවා. ඒක ඇත්ත. එකයි අප නිතරම කියන්නේ දේශපාලනය වූ පොලිසිය අපේ රටේ දූෂිතම ආයතනයක් කියලා. ඔය පොලිස්පතිම කිව්වා නම් OIC ලා පත් කරලා ඉන්නේ පළාතේ දේශපාලනඥින්ගේ අවශ්‍යතාව මත කියලා තවත් කුමන කතාද? ඒ නිසා ප්‍රචණ්ඩත්වයට උත්තරේ ප්‍රචණ්ඩත්වේ නෙවෙයි. ගිනි තිබ්බා කියලා ලන්සලලට කෙහෙලියලට දැනෙන දෙයක් නැහැ. කෙහෙලිය ඊයේ පෙරදා දවසක කිව්වා අදත් හෙටත් එන්නේ බෙන්ස් එකේමයි කියලා. ඒ වගේමයි දේශබන්දු ගැන හඳුන් කියපු කතාව. එයාව ආරක්ෂා කරමු කියලා හඳුන් කිව්වා. ඒක යටි අරමුණක් ඇති. නමුත් හඳුන් පුළුවන් නම් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ඇවිල්ලා ඔය දේශබන්දුට එදා සිද්ධිය මුල ඉඳලා අග වෙනකම් ඇත්ත කියන්න කියන්න. පිස්සුද හඳුන්, මේ පොලිස්කාරයෙක් උණපුරුකේ දැම්මත් බලුවලිගේ ඇද නෑරේ කියලා අහලා තියෙනවද? ආයේ සියල්ල නෝමල් වෙලා උසස් වීමකුත් ලැබුණාම දේශබන්දු ආයෙත් පරණ පොලිස්කාරයම තමයි. සමහර විට හඳුන් ඔයාගේ ඔළුව බැටන් පොල්ලකින් පලන්නත් පුළුවන්. දැන් පොලිස්පති කොහොමද අත හොද ගන්න හදන විදිය? දේශබන්දු දැනගන්න ඕනෙලු ගහපු එක වලක්වන්න. ගහන එක නතර කරන්න එපා කියලා මම නම් කිව්වේ නෑලු. අපට නම් කියන්න තියෙන්නේ පොලිස්පති මුලින්ම ඔයා ඉල්ලා අස්විය යුතුයි. දේශබන්දුගේ වැඩ තහනම් කළ යුතුයි. ඊට පස්සේ මේ පොලිසියේ වලහ වෙනුවට හාව අල්ලන ක්‍රමේ වෙනස් කරන්න ඕනේ. ඒක උගලන්ට කරන්න බැරනම් ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමකට හරි දීලා හරි ඇත්ත හෙලි කරලා මිනිස්සු අල්ලගන්න. නන්දසේන ජනාධිපතිද කිව්වේ, පර්සි මහේන්ද්‍රද කිව්වේ, එමත් නැත්තම් වෙනත් කෙනෙක්ද කිව්වේ කියලා ඇත්ත කියන්න. දැන් තවත් අතේ පැලවෙන බේගල් ඇද බාන්න එපා. මිනිස්සු ඔය කාවත් විශ්වාස කරන්නේ නැහැ. මේ බලන්නකො මුලින්ම නීති අතර ගත්තේ කවුද කියලා. මේ අපේ රටේ දරුවන්ට නැන නුවණ දෙන්න ඉන්න ගුරුවරියක්නේ නේද? ඇත්තම කිව්වොත් පාතාලෙවත් මේ ජාතියේ මැරගෑනු ඉන්නවද? කොහාව දත්තඩංගුවට ගත්තේ? එදා පෙර වාසනාවකට මේ උන්ද අර ඉස්කෝලේ ගිය කොල්ලෝ කෙල්ලෝ ටිකකට තමයි අහු වුණේ. නැත්තම් ඇඳිවතත් නැහැ. අදපාංගඩ මහත්මිය කියනවා මයිනගමට ගහලා එන්නේ, කොටගමට දැන් ගහන්න යනවා. අපි නීති අතර ගත්තා. අපි කිව්වේ අපි මාස ගානක් බලන් ඉතියා නීතිය ක්‍රියාත්මක කරනකන් නැති හින්දා ජනතාව නීති අතට අරගෙන අද ගෝල් ෆේස් එකෙන් පන්නන්න අද මයිනගෝකම සුද්ධ කළා. හඳපාන් ගොඩ ඔයා ලැජ්ජ වෙන්න ඕනේ. ගුරුවරියක් ගන්න ඕනේ වේවැල වෙනුවට ඔයා යකඩ පොළු අතට ගත්ත එක ගැන. තිරිසන් දේශපාලන වාසි ගන්න ඔහෙල වගේ ගෑනු කාන්තා සංහතියටම නින්දාවක් ලැජ්ජාවක්. දැන්වත් ජාතියෙන් සමාව ඉල්ලගත්තොත් හොඳයි. ඊළඟට මේ රට දැන් ආයේ අමුතුවෙන් හිඟමන්නට වැටෙන දෙයක් නැහැ කියලා අප නිතරම කිව්වනේ. ඉන්දිය ජනතාවගේ මානුෂීය ආධාර රුපියල් බිලියන 2ක් ඊයේ ලැබුණා. ඒ ආධාරවලට සහල් පවා අඩංගුයි. බලන්නකෝ රෙදි ඇඳලා කෝඩ් දාලා ගිහින් හිටපු කට්ටිය මේ උන්දලා මේ ආධාර ගන්න ගිහින් හිටිය නිකන් හරියට ජාතික වීරයින් වගේ. අපට නම් කියන්න තියෙන්නේ රට මේ හිඟමනට දාපු අයම තමයි මේ ඉන්නේ. කොහොමද මහාචාර්ය ජීඑල් පීරිස්ගේ අර්ථකථනය? ඉන්දියාව එවන විට US ඩොලර් බිලියන 4 මාරකට වඩා පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට කරලා තිබෙනවා. කිසිම යුගයක මේ විදිය පරිත්‍යාගයක් ඉන්දියාව වෙන කිසිම රටකට කරලා නැහැ. මීට පෙර මේසා විශාල ආධාර තොගයක් ඉන්දියාව කාටවත් දීලා නැහැලු. පව්. මාර මහාචාර්ය මොලේ කටක් ඇරලා ලැජ්ජ නැතුව විවරණක් දෙනවා මේ රට කාබාසනියා කරලා. අප නිරන්තරයෙන්ම කියන දේ ගැන සීබුද්ධියෙන් හිතන්න. අපේ රටේ දේශපාලනඥයින් 1948 පසු අඩු වැඩි වශයෙන් යපුම් මානසිකත්වයක්, ඒ කියන්නේ මොනව හෝ දෙන්නම් අපිට ඡන්දය දෙන්න කියන යපුම් මානසිකත්වයක් හැදුවා. රටක් ලෙස නැගී සිටින මාර්ග හොයන්න තරම් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහය ගත්තෙම නැහැ. මේ රට කවදාවත් සුපිරි ආර්ථික විශේෂඥයින් අතට දුන්නෙම නැහැ. දුන්නෙම කබ්‍රාල්ලා වැනි කබ්බන් අතට. පට්ටපල් බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන බැසිල් වැනි කළු කපුටන් අතට. මහා බැංකුවට පසුගිය කාලයේ පුරාම ස්වාධීනව වැඩ කරන්න දුන්නෙම නැහැ. රාජ්‍ය බැංකුවලටත් එහෙමම තමයි. පොඩි මිනිහෙක් රුපියල් 25000ක් 50000ක් ගන්න ගියාම මැරුණ සීයා අන්තිමට ඇඳලා හිටපු අමුඩේ පාට අහනවා. සමහර බැංකු එහෙම තමයි. ණය ගන්න ගිය කෙනා සීයාගේ අමුඩේ තියා, සීයාගේ අමුඩේ පාට තියා සීයව දැකලවත් නැහැ. නමුත් මොනතරම් හොර ව්‍යාපාරිකින්ට කෝටි ගණන් ණය දීලා තියෙනවද? පුදුම අපරාධයක් කියන්නේ මොන වත්කමක්වත් ඇපේට නැතුව කෝටි ගණන් ණය දීපු ණය ගත්තු එක. අන්තිමට
රටේ දුප්පත් මිනිස්සුන්ගේ ධනය මහයුන්ට කෝටි ගණන් ණය ලෙස දීලා ගෙවන්නේ නැති වුනහම බොල් ණය කරලා දානවා. මේ රට බොල් වෙන්න එක හේතුවක් ඕක. අප දන්නවා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා බොහොම අවංක කෙනෙක්. අපි එතුමාව තාම එහෙම තමයි පිළිගන්නේ. ඔන්න පුළුවන් නම් කරනවා නම් වැඩක්. අපේ රටේ ධනය අරගෙන ඒ ධනය බොල් ණය බවට පත් කරලා හැංගිලා ඉන්න සියලු දෙනාගේ ලිස්ට් එකයි ගානයි පුළුවන් නම් මාධ්‍යට දෙන්න. ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වලා දෙන්න. ඔබ ඔබේ මහබැංකුව ස්වාධීන බව පෙන්වන්න. මිනිස්සු එතකොට ඒවට උත්තර හොයයි. කොහොම නමුත් අප කියන්නෙම රනිල් අනිමල් සිරිපාලලා දිනේෂ්ලා පර්සි මහේන්ද්‍රලාට එක දෙයයි කරන්න පුළුවන්. ඒ තමයි තවත් ණය අරගන්න එක. මේ ණයෙන් ඒ ණයෙන් අපට තව ටික කාලයක් කන්න දෙන්න පුළුවන් එක. කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් ඉතින් තව මොන කෙංගෙඩියද ඕන කරන්නේ කියලා තව ටික දවසකින් අපේ උන්දලම කියන්න පටන් ගනීවි. සමහර වෙලාවට කියાવી ගෝල් ෆේස් කොල්ලන්ට පිස්සුයි කියලාත්. උන් මේ කරන්න දෙයක් නැතිකමට මනමාලකමට හට් ඇතුලේ ඉන්නවා කියලාත් කියાવી. නන්දසේන ගිහිල්ලා කොහොමද? එහෙම පුළුවන්ද කියලා ඇහුවේ නැත්නම් තමයි පුදුමේ. නන්දසේන කොහොම හරි රනිල් එක්ක එකතු වෙලා අපේ පෝලිම් නැති කරලා රට බේරගත්තා කියලා කියන්න පටන් ගනීවි. නමුත් එකක් මතක තියාගන්න. නන්දසේනම කියපු විදිහට රටේම මලගම ලිව්වේ එයා. පොහොර තහනම තීන්දුව ගත්තේ ජනාධිපති නන්දසේන. IMF ගියේ නැති එක ගැන එයා සමාව ඉල්ලුවා. යහළුවන්ට දීපු තෑගි බදු සහන ගැන, සීනි බදු සහන ගැන මේ හැම දෙයක්ම නන්දසේනගේ පාලනය යටතේ වෙච්ච දේවල්. ඇත්තටම මේ රට මේසා විශාල අගාධයකට ඇද වැටුනේ හමුදාවේ ලුතිනන් කර්නල් කෙනෙකුට රටක්ම බාර දීපු නිසා කියලා දැන්වත් පිළිගන්න. ඒකෙන් අදහස් කරන්නේ ඊට ඉස්සෙල්ලා හිටපු අය අද ඉන්න අය සුද්ධවන්තයෝ කියලා. ඒ සියලු දෙනාත් අඩු වැඩි වශයෙන් මේ රට වැටිච්ච අගාධයට වග කියන්නම ඕනේ. ලුතිනන් කර්නල් කෙනෙකුට බොහෝ වෙලාවට ඒ කියන්නේ අනදෙන නිලධාරියෙකුට උපරිමයෙන් ලැබෙන්නේ 1102 දෙනෙකු විතර ප්‍රමාණයක් පාලනය කරන්න. අපි 2,20 ලක්ෂයක ජනතාවගේ ඉරණම බාර දුන්නා. දැන් පේනවද වෙච්චිදී? එනිසා නන්දසේන ජනාධිපති ගෙදර යා යුතුමයි. ගෝටා ගෝ හෝම් කියලා උදේ හවස මතුරන්නම ඕනේ. ගියත් නැතත් මතක තියාගන්න රනිල් ඔයාව අරීවි. රනිල් ඔයාව ගෙදර අරින හැටි ගැන හිතාගන්නවත් බැරි වේවි. රනිල්ගේ එකම හීනේ ජනාධිපති. අවුරුදු 40කට වැඩියෙන් පාර්ලිමේන්තුවේ හිටපු රනිල්ට දැන් සමහරු කියනවා මේ රට හදන්න පුළුවන්ලු. ඔව් ඔව් අපි නෑ කිව්වේ නෑ. කොහෙන් හරි ණය අරගෙන අවුරුද්දක් එකමාරක් පෝලින්ට ගෙනතුව කන්න දීලා ආපහු පර්ණතැන්ටම මේ රට දාන්න පුළුවන්. එතනින් එහාට නම් මුකුත් කරනවා කියලා හිතන්න තරම් කෝ අමුතු සාධක. අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ හිටපු රනිල් වික්‍රමසිංහට පුළුවන් කියලා හිතනවා නම් මේ රට ඉතිරි අවුරුදු 2-3 ඇතුළත සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන්න දවල් කාලයක අහස බලන්න තරුයි හඳයි දෙකම එකපාර පෙනේවි. මෙරට උද්ධමනය වාර්තාගත ලෙස යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය අප්‍රේල් මාස උද්ධමනය 33.8% දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මේ වන විට ඉහළ යමින් පවතින බහණ්ඩ සහ සේවා මිල පදනම් කරගනිමින් අපේ උද්ධමනයද ඉතා වේගෙන් ඉහළ යමින් පවතිනවා. සෑම බහණ්ඩයකම සේවාවකම මිල කිසිදු පාලනයකින් තොරව නූල කැඩුණු සරුංගලයක්සේ ඉහළ යමින් පවතින පසුබිමකයි ඉතා වාර්තාගත ඉහළම අගයක් උද්ධමනයේ මේ වන විට සටහන් කර තිබෙන්නේ. පසුගිය අප්‍රේල් මාසයේ උද්ධමනය 33.8% දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව පවසනවා. සංඛ්‍යා ලේකනවල මේ ආකාරයට 33ක් වැනි අගයක ශ්‍රී ලංකාවේ උද්ධමනය සටහන් වී තිබුණත් මෙරට සැබෑ උද්ධමනය 100%ක් ඉක්මවා ගොස් ඇති බවටයි විදේශ රටවල විශ්ලේෂකයින් සහ විද්‍යාචින් පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පෙන්වා දී තිබෙන්නේ මෙරට උද්ධමනය මේ වන විට 100% ඉක්මවා ගොස් බොහෝ කලක් වන බවයි. ලොව ඉහළම උද්ධමනය අතින් ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ දෙවන ස්ථානයේ වන අතර සිම්බාබ්වේ රාජ්‍යයට පමණක් ශ්‍රී ලංකාව දෙවැනි වී තිබෙනවා. පසුගිය කාලයේ ඉතාම බරපතල ලෙස මුදල් අච්චු ගැසීම් සිදු කළද බහණ්ඩ හා සේවා මිල ඉහළ යාම පාලනය කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ සියලු කරුණු පදනම් කරගනිමින් මේ වන විට ඉහළ යන උද්ධමනය ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට අදට වඩා හෙට ඉතා දරුණු ව්‍යසනයක් ඇති කරන බවටයි මේ තුලින් පෙනී යන්නේ. බැලූ බැලූ අත මිනිසුන්ගේ මුහුණුවල ඇත්තේ වේදනාව පමණයි. ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් වල ඉන්න මිනිසුන්ගේ දැසේ කඳුළු මහ වැස්සට මිශ්‍ර වෙලා ප්‍රශ්න විසඳන්න යවපු මහා උන්දලා මැති ඇමෙතිකම් බෙදාගෙන බාල් නටනවා. දැන් රටම අඳෝනාවක් බවට පත් වෙලා අඬන්නේ නැති මිනිහෙක් හොයාගන්න බෑ. විශේෂයෙන් ඉන්ධන පෝලිම් ළඟ ඇත්තටම කිව්වොත්
කඳුළු ගංගාවක්. පුංචි දරුව පවා කිහිල් ලැගහගෙන අම්මලා තාත්තලා තෙල් ගහන්න දහ දුක් විඳිනවා. අපේ රටේ ලක්ෂ 10කට වැඩියෙන් ජීවත් වන්නේ ත්‍රිරෝද රථයෙන් හයර් දුවලා. අපේ මගී ප්‍රවාහනයේ වැඩිම බරක් ත්‍රිරෝද රථ රියදුරන්ටත් හිමි වෙනවා. අද සියල්ලෝම අසරණ වෙලා. ගම්බද ජනතාවගේ ගිලන් රථයත් ත්‍රිරෝද රථයම තමයි. අද මේ සියල්ලම අඩපණ වෙලා අවසන්. ඉන්දර නැතුව මග නතර වුණු වාහන අනන්තයි. ඒත් දැකලා තියෙනවද? මැති ඇමතියේ තෙල් නැතුව පාරේ නතර වෙලා ඉන්නවා. ඉන්දන ප්‍රශ්නයට නිවැරදි විසඳුමක් හොයාගන්න බැරි වුණොත් රටේ ඉතිරි ටිකත් නැත්තටම නැති වෙලා යනවා කියලා ඔය මහා උන්දලට කියන්නම වෙනවා. විශ්වාස කරන්න සමහර ඉන්දන හල්වල සේවකීන්ගේ දුකත් අහස උසට ගිහින් සමහරුන්ගේ අතේ ඇඟිලිවල කර ගැටෙන තරමටපත් වෙලා අද ඒ තරම් වෙහෙස කරයි ඔවුන්ගේ රැකියාව. ඒ මදිවට එන මිනිසුන්ගෙන් බැනුම් අහන්නත් සිද්ධ වෙලා මේ දවස්වල ඇත්තම කිව්වොත් වැඩියෙන්ම දුක් විඳින කණ්ඩායමක් බවට ඉන්දන පිරවුම් හල්වල සේවකීන් පත් වෙලා අවසන්. ඊය පටන් ගත්තේ අපි පාට පටන් ගත්තා තාවෙන්තර ගාන තමයි. පටන් ගත්තේ නැද්ද අපි වැවින ගානකම තමයි වැඩි. ඩීටර 6600 නැත්නම් 13200 කෙනවා. ආවට ඉවර වෙනකම්ම ගානවා. කණ්ඩවත් වතුර ටිකක් බොන්නවත් නැහැ. ගාලා ගාන ගුරුවරයන් පස්සේ ඉවරයි කියපු ගම අපිත් එක්ක මිනිස්සු ගා ගන්න එනවා. අපි කැපෙම තමයි කරන්නේ මේ ජනතාව විශ්ේනිවෙන් තෙල් ඒ ලෝඩ් එකක් කැලෝඩ් එකක් ආපු ගම ඒක ඉවර වෙනකම් අපි කණ්ඩ බොන්න මොද නැත් ඒකක්වත් බොන්න විදියක් නැහැ. වතුර ටිකක්වත් බොන්න විදියක් නැහැ අපිට. අපිට සහයයක් දෙන්න අපි බලන්නේ චෙක් බං කරලා ඒකට තෙල් දා ලබා දෙන්න තමයි. අපි බැනුම් ආනවා. අපි ඇඟට තමයි එන්නේ ඔක්කොම. අපි බොහොම අමාරු රැස්වල් කරන්නේ. තෙල් ගෑවිලා නැත්තම් මිනිස්සු මරා ගන්න එනවා. වැඩ කරන ගම ඔය වතුර ටිකක් වගේ තමයි පෙවෙන්නේ. කෑම කැවෙන්නේ රැට තමයි. ඇවලට කැවෙන්නේ. ගගහා ඉන්නකොට තෙල් ඉවර වුණා කියමුකෝ. 15000 ගහන්න ඕනේක රුපියල් 7800 ඉවරුනාම සල්ලිත් නදී තමයි යන්නේ මෙතන. ඒකත් පාඩුව අපි තමයි දරා ගන්න ඕනේ. අපි ගැන හිතන්නේ නැහැ කවුරුත්. 100 තින් අපි ගැන බලන්න අපි අපිට ගොඩක් සතුටුයි. කිසිම කැනල් එකකින් ඇවිල්ලා නැහැ නේ. 100 දාපු එකට ගොඩක් ස්තුතියි. මේ වෙන විට වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් පෙට්‍රල් පෝලිං වල විශේෂයෙන් පිළිකා රෝහලේ වෛද්‍යවරුන්ට රාජකාරියට එන්න විදිහක් නැති තත්වයක් උදා වෙලා. සමහර රෝගීන් අද ජීවිතයත් මරණයත් අතර ඉතා දුක්ඛිත තැනකට වැටිලා අවසන්. ඇත්තටම මේ ඇමති කුට්ටම් වලට කිව්වට සිංහලෙන් තේරෙන්නේ නැහැ. ලෝකෙ කොහේ හරි පෙට්‍රල් ඩීසල් ටිකක් ඇති වෙන්න ඉල්ල ගන්න ක්‍රමයක් වහා හදන්න ඕනේ. මහවුන්දලගේ වාහන වලට කොහෙන් හරි ඩීසල් පෙට්‍රල් වදින නිසා ගානකුත් නැහැ. ලැජ්ජාවකුත් නැහැ. කට කැඩෙනකන් අපි කියනවා ලියනවා. කරුණා කළා දැන්වත් ඔය වැහිලා තියෙන ඇස් අරින්න. මානුෂීය ආධාර කැඳවලා තෙල් නැව් හත අටක් ගෙනලා මේ ප්‍රශ්නෙට වහාම විසඳුම් හොයන්න. අඩුම ගානේ මේ වෙනකන් වෛද්‍යවරුන්ට හෙද හෙදියන්ට රෝහල් කාර්ය මණ්ඩලයට රෝහල් වලට එන්න ක්‍රමවේදයක් හදන්න. එහෙම බැරි නම් ඔය සෞඛ්‍ය ඇමති පට්ටම් අගමැති පට්ටම් ජනාධිපති පට්ටම් උනත් ළමයෙකුට දීලා ගෙදර යන්න කියලා තමයි අදත් අපිට මතක් කරන්න වෙන්නේ. ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකාසින් මහත්මිය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලංකා සිං මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ නැංවීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය පෙරටත් වඩා ශක්තිමත් ලෙස ලබා දෙන්නයි විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මෙරට තුල පවත්න ඖෂධ හිඟය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර ඒ තත්ත්වයට කඩිනම් විසඳුම් අවශ්‍ය බවට එම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා. සමගි ජනබලවේගයෙන් ක්‍රියාත්මක විපක්ෂයේ හුස්මක් හරහා රෝහල් 50ක් ඉක්මවා සිදුකොට ඇති උපකරණ පරිත්‍යාගය පිළිබඳවද එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජ්‍යවරියගේ ප්‍රශංසාව ඒ සඳහා හිමි වී ඇති බවයි වාර්තා වූයේ. රටේ පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් කාට හරි තෑග්ගක් විදියට හරි ඩොලර් මිලියන 500ක් මේ වෙලාවේ එකතු වෙලා ඔබට පුළුවන් වුණොත් අපේ රටට එවන් අපේ රටේ මේ වෙලාවේ තියෙන මේ පෝලිං ටික නැති කරන්න පුළුවන්. විදේශ රටවල් වල විදේශීය පුරවැසියන්ට ලංකාවේ දුර දරන්න අග්‍රාමාත්‍ය දුර වේවා ජනාධිපති දුර වේවා පාර්ලිමේන්තු මන්ත්‍රී දුර වේවා ඒ තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනේ. මේක තනතුරක් නෙමෙයි මේක ඔටුන්නක් නෙමෙයි මේක කටු ඔටුන්නක් මේ ඇවිල්ලා සුයිසයිඩ් මිෂන් එකක් බැනුන් අහගෙන මිනිසුන්ගෙන් චෝදනා අහගෙන කටු කන්න ගියාද කියලා කියන කතා අහගෙන රටේ ස්ථාවරත්වය වෙනුවෙන් කරපු ගමනක් අද කැබිනට් වල 21 එනවා 21 ආවේ නැත්නම් අපි මේ ආණ්ඩුවේ අද රැයෙම ඉන්නේ නැහැ කියන ස්ථාවරය තුල තමයි අපි ඉන්නේ. හිතරදේ කොට්ටමාරු කොල්ල හරියන්නේ නැහැ. ජනතාවට ආයාචනයක් කරන්න පුළුවන් අය තමයි නායකත්වයට හැමතැනම දාන්න ඕනේ. පරණ හනමිතියම කරේ ගහගෙන යනවා මිසක් රටත් එතනමයි අපිත් එතනමයි ජනතාවත් එතනමයි.
රටේ තිබෙන්න ඕනි දේශපාලන ස්ථාවරත්වයක් එන අන්තර්කාලීන ආණ්ඩුවකින් ලෙංගතු ආණ්ඩුවක් හැදෙන්න ඕනි මේ වෙලාවට ගැලපෙන පොදු අවම වැඩපිළිවෙලකට සියලුම දේශපාලන පාර්ශ්ව එකතු විය යුතුයි මම මෙරටේ හාමුදුරන්ගේ ආණ්ඩ කැමති උඹලකට කැලලක් කන්නේ නැති ඇඟේ වාන මදුරෙක් මරන්නේ නැති මේ අද්දකෙන් හොරකම් කරුම් නැති විමලගිරි දිසානාගේ ගෙට ගාපුවාම ඒ සාපරාධී අපරාධකාරයෝ උසාවියේදී මල් මාල වැටෙනවන බෙල්ලට මෙරටේ යුක්තියයි සාධාරණයට මොකද වෙන්නේ කියලා මම ප්‍රත්‍ය කරන්නේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම ජූලි මාස 25 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින්. එය ඇතුළු තවත් අධිකරණ පුවතක් වෙතයි අවධානය. මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියා. තම සේවාදායකයාට සිතාසි ලැබී තිබෙන බවත් ඔහු මීළඟ දින පෙනී සිටින බවත් නීතිඥවරයා දැනුම් දුන්නා. අනතුරුව පැමිණිල්ල ජූලි මාස 25 වනදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින තෙක් හිටපු මහ බැංකු අධිපතිවරයා වෙත විදේශ ගමන් තහනම දීර්ඝ කරන ලෙස නියෝග කළා. ලංකාව අද මේ වෙනකොට පත් වෙලා තියෙන ආර්ථික අර්බුදයේ ප්‍රධාන වගඋත්තරකාරයා අජිත් නිවාඩ් කබ්‍රාල් උසාවියට එන්නේ නැහැ. විවිධ හේතු ඉදිරිපත් කරමින් නීතිඥයන් මගින් ඔහු අධිකරණය මගහැරිමින් සිටිනවා. අද ඇමරිකන් ඩොලර් මිලියන 500ක් පසුගිය ජනවාරි වල ගෙවන්නට නියෝග කර අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා ඇතුළු මහ බැංකුවේ නිලධාරීන්. ඒ නිසා තමයි අද මේ රටේ ජනතාව පෝලිං වල ඉන්නේ. විශ්‍රාමික වෛද්‍ය ශෛලී දයානන්ද හේරත් මහතා අත්තඩංගුවටගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී යයි තීන්දුව කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මාස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මෙහිදී මෙම පෙත්සම කැඳවනු ලැබුවේ එල්.ටී.බී. දෙහිදෙනිය ජනකද සිල්වා සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ. එහිදී මෙම පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස පෙත්සම් කාර පාර්ශවය ඉදිරිපත් කළ ඉල්ලීමකටද අධිකරණය අවසර ලබා දුන්නා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති සීඩී වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ටාසියේ ස්ථානාධිපති නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.